මමයි සුජීවයි අපේ කණ්ඩායමයි සජිත් ගැන කතා කරපු නිසා ඒ කණ්ඩායමෙන් දෙන්නෙක්ට තෝරලා මේ නිකන් බය කරන්න වගේ කියලා සමහරු කියනවා. එහෙම අපි බය වෙන්නේ නැහැ. රාජපක්ෂලට බය නොවෙච්ච අපි මේ ලියුම් වලට බය වේද? වෙඩි තියනවා මරනවා කියලා කියද්දි බය නොවෙච්ච අපි මේ ලියුම්කට බය වේද? පිස්තෝල අරගෙන මැරයෝ එලෝගෙන එද්දි බය නොවෙච්ච අපි එහෙම බය වේද? තුමර මාසෙත් මේ දින 52 විප්ලවයේ වෙලාවෙත් මරනවා කියලා තර්ජනය කරද්දි බය නොවෙච්ච අපි දැන් බය වේද? නැහැ, එහෙම බය වෙන්නේ නැහැ. දැන් එහෙම තමන් මම සුදුසුයි අපේක්ෂකකමට කියලා ප්‍රකාශ කරගන්න කීප දෙනෙක්ම අපේ පක්ෂේ ඉන්නේ. එතකොට එතුමාලටත් ඉතින් එහෙනම් නිදහසට කරුණු විමසන්න එපා. ඒක මම හිතන්නේ තර්කානුකූල නැහැ. ඒ නිසා පක්ෂ සභාපතිතුමත් ලේකම්තුමත් කතා කරගෙන මේ ලියුම් ගෙවන්න කලින් මේවා විසඳනවා නම් හොඳයි. දැන් විජේදාස රාජපක්ෂ මේ දූෂිතයන් ආරක්ෂා කිරීම ගැන චෝදනා ලැබලා ඉන් පස්සේ ඔක්තෝබර් මාසේ පක්ෂයේ නිරපලා පක්ෂයෙන් ඉවත් වෙලා අනිත් පැත්තට ගියා. විජේදාස රාජපක්ෂට විනය පරීක්ෂණයක් නැහැ නේද? පක්ෂයෙන් ඉවත් වෙලා ගිය පුත්තලම දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උපාලි ප්‍රියන්තට විනය පරීක්ෂණයක් නැහැ නේද? පක්ෂයේ විශාල අගෞරවයකට ලක් කරපු අර බැඳුම් කර සිද්ධිය, ඒකට සම්බන්ධ වෙච්ච කවුරුත් දන්න මහත්තයෙක් ඉන්නවා. පක්ෂයේ විශාල පාඩුවක් එකකින් වුණා. ඒ මහත්තයාට විනය පරීක්ෂණයක් නැහැ නේද? මේ අග්‍රාමාත්‍යතුමාව සහ අද මේ අමාත්‍ය මණ්ඩලයේ සියලු දෙනාම මේ තනතුරු දරන්නේ එදා අපි කරපු සටනේ ප්‍රතිඵලයක් වශයෙන්. මේසෙට ගහලා කතා කරනකොට එදා කිව්වේ නෑ නජිත් වගේ සද්ද වැඩි කිය. එකක් කියන්න කැමති, ණයත් නෑ බයත් නෑ. මේ හදන්නේ කැමැත්තෙන්ම විපක්ෂයට යන්නද? එහෙම විපක්ෂයේ හිටියත් අපිට හොඳයි, අපි සජිත් ජනාධිපති වුණාට කැමති නෑ කියලා කියන අය මේ පක්ෂේ ඉන්නවද?